මේ අපේ 20 වෙනි Q&A එක. ඔගලොන්ව සාදරයෙන් පිළිගන්න අපේ 20 වෙනි Q&A එකට. ඉතින් ඒ වගේම තමයි අලුත් අවුරුද්දක් ලැබලා තියෙන්නේ 2018. ඕගොල්ලොන්ගේ හැම දෙයක්ම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක මේ Q&A එකේදී කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි අපේ December giveaway එක. ඉතින් giveaway එකේ winners-ලා 3 දෙනෙක් අපි තෝරගත්තා. ඉතින් ඒ winners-ලා 3 දෙනා තමයි දිල්ෂාන් නවීන්, කසුන් පිළින, ඒ වගේම තරින්දු රුක්ෂාන්. ඉතින් මේකෙන් දෙන්නෙක් නැනෝටෙක් එකෙන් එයාලගේ gifts collect කරගත්ත ඒ තමයි කසුන් තිලින ඒ වගේම දිල්ෂාන් නවීන්. ඉතින් ඒගොල්ලන්ට සුබ පතනවා. ඉතින් අනිත් කට්ටියටත් කියනවා giveaways වලදී සහභාගී වෙන්න tag දිනා ගන්න try කරන්න කියලා. ඉතින් ඒ වගේම තමයි තවත් ගොඩක් දේවල් තියෙනවා වීඩියෝ එකේ පොඩ්ඩක් මැදට සහ අන්තිමට වෙන්න. ඉතින් right අපි යමු අපේ Q&A එකට. පළවෙනි ප්‍රශ්නේ ඇත්තරම එක request එකක්. ඉතින් මෙතනදී කියලා තියෙන්නේ තව ගොඩක් දෙනෙක් ඉල්ලපු එකක් PC assembling step by step video එකක් දෙන්න කියලා. right ඉතින් හැමදේම plan කරගෙන යනවා මේ video එක දෙන්න. ඉතින් මෙතනදී මම ඊළඟට කරන build එකේදී සාමාන්‍යයෙන් ඕනම generally ගත්තම computer එකක් assemble කරද්දී කොහොමද මේක කරන්න ඕනේ, එන ප්‍රශ්න මොනවද, අවශ්‍ය කරන tools මොනවද, මේ වගේ assembly guide video එකක් වෙනම දෙන්න මම plan කරලා තියෙනවා. ඉතින් ඒ video එක අරගෙන එනවා. ඉතින් අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේ ටිකක් වැදගත්. DDR3 RAM ගැන හොයන කට්ටියට, විශේෂයෙන්ම laptop වල. ඉතින් මෙතනදී තියෙන දෙයක් තමයි DDR3 එකේ DDR3 normal RAM සහ DDR3L කියලා RAM වර්ග දෙකක් market එකේ තියෙනවා. ඉතින් මේ DDR3L කියන RAM එක ආවේ මේ DDR3 RAM වලට ටිකක් පස්සේ. ඉතින් මේ L එකෙන් කියන්නේ low voltage කියන එක. ඉතින් මෙතනදී සාමාන්‍ය RAM එකකට අවශ්‍ය කරන 1.5 volt එකට වඩා අඩු voltage එකක් තමයි මේ DDR3L RAM වල ගන්න. ඉතින් මේ voltage එක අඩුවෙන් පාවිච්චි කරන එකෙන් performance වලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. performance එක ඇත්ත වශයෙන්ම වැඩි වෙනවා මෙතනදී. ඉතින් මේ වැඩිවීම ගොඩක් අපිට දැනෙන්නේ නැහැ. ලොකු games වලදී එහෙම නැත්නම් අනෙක් software වලදී ලොකු boost එකක් මේකෙන් එන්නේ නැහැ. අනිත් දේ තමයි RAM එක අඩුවෙන් voltage එක පාවිච්චි කරන හින්දා මේක රත් වෙනවා අඩුයි. ඉතින් ඒ නිසා වැඩි lifetime එකක් එහෙම නැත්නම් ආයු කාලයක් මේ RAM වලට තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ටිකක් වැදගත් එකක්. PC එකකට monitor එකක් අවශ්‍යමද LED TV එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? මොනිටර් එකක් කියලා කියන්නේ කම්පියුටර් එකකටම හදලා තියෙන යුනිට් එකක්. TV එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අඩි 3ක් වගේවත් ඈතක ඉඳලා බලන්න plan කරලා හදපු දෙයක්. ඉතින් මේවලදී color calibration කියන එක ඔයාට වැදගත් නැත්නම් LED TV එකකට යන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය TV එකක්, සාමාන්‍ය LED TV එකක් මාකට් එකෙන් අරගෙන මොනිටර් එකක් විදියට ඔයගොල්ලෝ පාවිච්චි කරන්න යනවා නම් එන ප්‍රධානම ගැටලුව තමයි ඔයගොල්ලන්ට පුංචි අකුරු, එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකේ තියෙන මෙනුස් වල තියෙන අකුරු අපැහැදිලි බවක් තියෙනවා කියව ගන්න. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි සාමාන්‍ය මොනිටර් එකක් අඟල් 22ක් විතර 720p resolution එකෙන් එද්දි සමහර TV තියෙනවා අඟල් 32 හැබැයි 720p resolution තියෙන. ඉතින් ඔයාලා මේ අඟල් 32ක වගේ TV එකක් අරගෙන මේක අඟල් 5ක් 6ක් ඈතින් තියාගෙන මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්න ගියාම ඔයාලට තේරෙන පළවෙනි දේ තමයි මේකේ අකුරු වල අපැහැදිලි බව. ඉතින් මෙන්න මේක ඔයාලට ගැටලුවක් නැත්තම්, ඒ වගේම ඔයාලා LED TV එක පාවිච්චි කරන්නේ gaming වලට නම් එතනදී කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි GT1030 කාඩ් එක gaming වලට හොඳද නැද්ද කියන එක. ඉතින් මේක ඇත්තනම මම හිතන්නේ ගොඩක් කට්ටිය බලන දෙයක්. මොකද GT1030 එක තමයි දැනට රුපියල් 15,000ක් වගේ ඇතුළත ගන්න පුළුවන් කාඩ් එකකට තියෙන්නේ. ඉතින් GT1030 කාඩ් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ටිකක් පරණ games සහ දැනට ඇවිල්ලා තියෙන games medium settings යටතේ හදාගෙන ගහන්න පුළුවන් full HD screen එකක දිනා. ඒ වුණාට ගොඩක් කට්ටියට full HD එහෙම නැත්නම් 1920x1080 monitors නැහැ.
ගොඩක් වෙලාවට ඊට අඩු රෙසලූෂන් තියෙන්නේ. ඉතින් එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. සාමාන්‍ය සෙටින්ග්ස් ටික බැලන්ස් කරලා දැනට තියෙන ගේම්ස් ගහන්න. මොකද මේ කාඩ් එක ඇවිල්ලා අලුත් ආකිටෙක්චර් එකේ තියෙන කාඩ් එකක් DirectX 12 සපෝට් කරනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙන නිසා ඔයාලට ගේම් පර්ෆෝමන්ස් ගන්න පුළුවන්. හැබැයි හැම දෙයක්ම අල්ට්‍රා දාලා මේකෙන් පර්ෆෝමන්ස් බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් ඒ නිසා මේක ගන්නවනම් entry level card එකක් විදියට හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තමයි VSync, G-Sync සහ FreeSync කියන්නේ මොකක්ද කියන එක. Right. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔයාලා දැන් මේ වීඩියෝ එකේ පේන විදිහට මේ screen එකේ තියෙන tearing effect එක එහෙම නැත්නම් මේ ඉරිල වගේ කිනකට සම්බන්ධ නැති effect එක තමයි tearing කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ gaming වලදී ඔයාලගේ graphic card එක ඔයාලගේ monitor එකට දරා ගන්න බැරි තරම් වේගයකින් frames render කරද්දී. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලගේ monitor එක 60 hertz වගේ තියනවා නම් ඔයාලගේ graphic card එක මීට වඩා වේගෙන් frames හදලා දෙනවා නම් මෙතනදී monitor එකට බැරි වෙනවා මේ එන frames ඒ විදිහටම display කරන්න. ඉතින් මෙතනදී monitor එකේ උඩ කොටසේ එක ෆ්‍රේම් එකක් එහෙම නැත්නම් පරණ ෆ්‍රේම් එකේ භාගයක් තියෙද්දී මොනිටර් එක විසින් try කරනවා අර අලුත් ෆ්‍රේම් එකත් refresh කරන්න. ඉතින් මෙතනදී තමයි මේ tearing effect එක ඇති වෙන්නේ. ඉතින් මේකට computer world එකෙන් ආපු solution එක තමයි VSync එහෙම නැත්නම් vertical sync කියලා කියන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න gaming වලදී ඔයාලගේ screen tearing effect එකක් නැත්නම් VSync on කරන්න එපා. ඉතින් මේ VSync on කරාම සිද්ධ වෙන්නේ ඔයාලගේ මොනිටර් එකේ මේ විදිහට tearing effect එකක් නැතුව පෙන්වන්න පුළුවන් විදිහට ඔයාලගේ graphic card එකෙන් එන output එක control කරන එක. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නයක් තමයි graphic card එකේ performance වලට යම්කිසි අඩුවීමක් සිද්ධ වෙනවා කියන එක. ඉතින් මේ ගැටලුවට විසඳුමක් විදිහට Nvidia සමාගම G-Sync එකත් ඒ වගේම AMD සමාගම FreeSync එකත් හඳුන්වලා දුන්නා. ඉතින් ඔයාලගේ AMD card එකක් නම් තියෙන්නේ FreeSync monitor එකක් ගන්න ඕනේ. ඔයාලගේ AMD setup එකක් නම් ඔයාලා දිගටම පාවිච්චි කරන්නේ G-Sync monitor එකක් ගන්න ඕනේ. ඔයගොල්ලෝ Nvidia setup එකක් නම් පාවිච්චි කරන්නේ ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඊළඟට තවත් Nvidia ප්‍රශ්නයක්. මේ තමයි GeForce Now කියන software එක. ඉතින් මේ GeForce Now කියන service එක හැමදාම නැත්නම් software එකෙන් ඔයාලට පුළුවන් ඕනම computer එකක් පරණ එකක් වුණත් පාවිච්චි කරලා අලුත්ම ගේම්ස් ගහන්න. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ Nvidia සමාගමෙන් streaming service එකක් හදලා තියෙනවා. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝගේ laptop එකෙන් එහෙම නැත්නම් ඔයාලගේ පරණ desktop එකෙන් වුණත් හොඳ internet connection එකක් තියෙනවා නම් හොඳ internet connection එකක් කියලා කිව්ව අඩුම ගානේ 5 line එකක්වත් තියෙන්න ඕනේ ලංකාවේ වගේ නම් මේක දැනට තාම testing විදිහට යනවා ඇමරිකාවේ. ඔයාලට පුළුවන් Nvidia සමාගමේ තියෙන data center වලට subscribe කරලා එහෙම නැත්නම් කිසි ගාණක් ගෙවලා මම හිතන්නේ බොහෝ විට මේ Nvidia සමාගමේම තියෙන graphic card සහ ඒ setup වලින් run වෙන game එක ඔයාලගේ computer එකට stream කරන්න. ඉතින් මෙතනදී මේගොල්ලෝ කියනවා ඇමරිකාවේ දැනට තැන් තැන් වල මේක test කරාම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. තමන්ගේම computer එක ඉඳගෙන full settings දාලා game එකක් ගහනවා වගේ experience එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මේක ඇවිල්ලා Nvidia සමාගමේ තියෙන servers එහෙම නැත්නම් gaming setup වල run වෙන ඔයාලගේ game එක ඔයාලට වෙනම GPU එකක් dedicate කරනවා stream කරනවා ඔයාලගේ screen එකට. ඉතින් මේ වගේ service එකක් තමයි GeForce Now කියලා කියන්නේ. ඉතින් මේ ටික තමයි මේ Q&A එකට මම තෝරගත්ත ප්‍රශ්න ටික. ඒ වගේම තමයි ගොඩක් සතුටුයි අපේ කතා බහට එමත් නැත්නම් community එකට ගොඩක් කට්ටිය දැන් ප්‍රශ්න දාන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි channel එකේ වැඩ කටයුතු වලට ඕගොල්ලන්ට support කරන්න පුළුවන් විදිහක් ගැන මේ කියන්නේ. ඒ තමයි අපේ T-shirts ඔයාලට order කරලා ගන්න පුළුවන්. ඉතින් December මාසේ order කරපු කට්ටියගේ පොඩි ප්‍රමාද වීමක් සිද්ධ වුණා. ඒ T-shirts ටික යවලා තියෙන්නේ ඔයාලට තව දවස් කීපයක් ඇතුළත හම්බේ. සමාවිල්ලනවා ඒ delay එකට අලුත් අවුරුද්දක් ලැබුවා ඒ වගේම නත්තල්ලේ හැම දෙයක් එක්කම. ඉතින් ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලට පුළුවන් නම් T-shirt එකක් order කරන්න. ඔයාලට කරන්න තියෙන්නේ www.pcguide.lk/shop කියන link එකට ගිහිල්ලා එතනින් ඔයාලගේ order එක place කරන්න. ඉතින් එතකොට ඔයාලට online ගෙවන්න කිසිම දෙයක් නැහැ. ඔයාලට ඊමේල් එකක් කොහොමද බැංක් එකට මේ සල්ලි ඩිපොසිට් කරන්න කියලා. ඒ වගේම තමයි T-shirt order කරපු හැමෝටම
thank you කියලා කියනවා channel එකට ඔයගොල්ලෝ දුන්න support එකට. ඉතින් ඒ වගේම තමයි වෙළඳ දැන්වීම් කීපයක් කියන්න තියෙනවා video එකේ අන්තිමටම. පළවෙනි දේ තමයි ඔයාලගේ PCs build කරලා දෙන්න service එකක් මම පටන් ගන්නවා. ඉතින් ඔයාලගේ budget එක මොන වගේද එහෙම නැත්නම් ඔයාලට මොන වගේ දේවල් කරන්නද ඕනේ කියලා මට requirement එක දුන්නම ඔයාලගේ PC එක build කරලා දෙන්න මට පුළුවන්. ඉතින් පුංචි service charge එකක් ආය වෙනවා. හැබැයි ඔයාලට හම්බෙන දේ තමයි මම වීඩියෝ එකක් කරන ගමන් ඔයාලගේ PC එක build කරලා ඒකට softwares දාලා ඒක test කරලා ඔයාලට දෙන එක. ඉතින් ඔයාලට සාමාන්‍ය විදිහටම warranty හම්බෙනවා හැම දෙයකින්දීම. ඔයාලට පුළුවන් ඔයාලගේ requirement එකට තියෙන හොඳම parts ටික දාලා balance කරලා PC එකක් හදාගන්න. ඉතින් කැමති කට්ටිය ඔයාලගේ request එක Facebook page එකට දාන්න. ඒ වගේම තමයි මේ YouTube video වලදී ඔයාලට ad එකක් place කරගන්න පුළුවන්. ඔයාලගේ product එකක් එහෙමත් නැත්නම් ඔයාලගේ website එකක් එහෙමත් නැත්නම් ඔයාලගේ Facebook page එකක් ගැන උනත් මේ videos වලදී කතා කරන්න මම ලෑස්ති. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ දාලා තියෙන number එකට එහෙමත් නැත්නම් මේ තියෙන email එකට connect වෙලා මේ ගැන වැඩිපුර විස්තර දැනගන්න කැමති නම් ඔයාලගේ website එක වෙන්න පුළුවන් ඔයාලා විකුණන product එකක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාලගේ Facebook page එකක් ගැන පුංචි වෙලාවක් අරගෙන ඒ ගැන කතා කරලා පැහැදිලි කරලා දෙන්න මම last වෙලා ඉන්නවා ඒ ගැන කැමති කට්ටිය අනිවාර්යයෙන්ම message එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි 2018 පටන් ගද්දිම තවත් giveaway එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක මම Facebook page එකේ share කරලා තියෙනවා. එතනින් පුළුවන් තරම් share කරන්න. ඒ වගේම ඒ වීඩියෝ එකට යාළුවෝ 5 දෙනෙක්ව tag කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට දිනා ගන්න පුළුවන් දේ තමයි PC Guide LK එකේ ඔයාලා කැමති t-shirt එකක්. ඉතින් රුපියල් 1000ක් වෙන මේ t-shirt එක 4 දෙනෙකුට දිනා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝ එක share කරලා 5 දෙනෙක්ව tag කරන එක විතරයි. ඉතින් ඔයාලට කැමති design එකක් ඔයාලගේ size එකට site එකෙන් දෙනවා. ජනවාරි 26 වෙනකන් මේ giveaway එකේ තරගේ තියෙනවා. ඉතින් පුළුවන් තරම් share කරන්න කියලා කියනවා. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියනවායි. හම්බෙමු තවත් video එකකින්.